මාසයකට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ ජනතාව කොරෝනා වෛරසයට එරෙහිව කරන මහා සටනේදී කැපවීම රාශියක් කරලා තියෙනවා. ඒ වගේම මේ වෛරසයට මේ යුද්ධයට කෙලින්ම මුහුණ දෙන දොස්තර මහතුරු ඒ වගේම සෞඛ්‍ය සේවකයන් නර්ස්ලා ඒ වගේම පොලිසිය නිලධාරීන් හමුදාවේ නිලධාරීන් සහ අනෙකුත් රජයේ නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් ජීවිත කැපවීමෙන් මහා කැපවීමක් කළා කියලා. මේ කැපවීම අපි අගය කළ යුත්තේ වචනයෙන් විතරක් නෙමෙයි. අපි මැතිවරණයක් කියලා කියන්නේ ඡන්දේ දවසේ ඡන්ද පොල්ට ගිහිල්ලා කතරයක් ගහන එක විතරක් නෙමෙයි. දවසෙම අපි මැතිවරණ ක්‍රියාවලිය හරහා සති කීපයක් තිස්සේ හැම අපේක්ෂකෙක්ම හැම පක්ෂයක්ම ජනතාව ඒකරාශී කිරීම කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන්න ඕනේ. අද දවසෙම ගෙයින්ගට යන්නට ඕනේ, පත්‍රිකා බෙදන්න ඕනේ, තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති දැනුවත් කරන්න ඕනේ. මහා මැතිවරණයක් තියෙන අවස්ථාවකදී අපේක්ෂකයන් දසදහස් ගණනාවක් ලංකාව පුරාම තමාගේ මනාපංකය පවා දැනුවත් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඡන්දේ දවසට අපේ පාසල් සියල්ලම වගේ මේ රටේ ඡන්ද දායකයන් ලක්ෂ ගණනාවකට ව්‍යුත්පත්ත කරන්නට වෙනවා. ඒ වගේම ඡන්දේ දැම්මයින් පස්සේ ඡන්ද රාත්‍රියේ ඉඳලා සමහර වෙලාවට පැය 48ක් 72ක් දක්වා රජයේ සේවකයන් සියලු දෙනා ඉතා සීමිත රජයේ ගොඩනැගිලිවල ඒකරාශී වෙලා ඡන්ද ගණන් කිරීමේ කටයුතුවල නියැලෙන්න වෙනවා. අනේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ හදිසි පොරවන කොරෝනා මැතිවරණයක් කැඳවීම මෙතෙක් මේ රටේ ජනතාව මාසයක් තිස්සේ කළ කැපවීම අපතේ යැවීම. අත වශයෙන්ම අහිංසක මිනිසුන්ගේ මලමිනියුටි මම නම් ඡන්ද කරන්නට සූදානම් නැහැ. පාට පක්ෂ ભેදයක් නැතුව මේ මැතිවරණයට ඉදිරිපත් වෙන සියලු අපේක්ෂකයන්ගේ හෘද සාක්ෂියෙන් මේ ප්‍රශ්නය අහන්න ඕනේ. එපමණක් නොව දින රහිතව මැතිවරණ කල් දැමීමටද අපි එකඟ විය නොහැක. නමුත් මෙවැනි තත්ත්වයක් යටතේ කොරෝනා වසංගතයෙන් 100%ක්ම අපි නිදහස් බවට මේ රටේ වෛද්‍ය විශේෂඥයන් ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් රටවල් පවා පිළිගන්නා තෙක් අපි හදිසි මැතිවරණයකට යෑම තුළින් විශාල විනාශයකට අපි පාර කපන්නට පුළුවන්. එසේ වෙතත් ඒ මැතිවරණය පවත්වන තුරු රජයට විශේෂයෙන්ම කොරෝනා වෛරසය සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමටත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. ඒ නිසා එතුමා මේ වෙලාවේ ඒ වගකීම රටේ නායකයා හැටියට බාරගෙන පාර්ලිමේන්තුව කැඳවු විගස වගකිය යුතු විපක්ෂයක් හැටියට අපි ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා සහයෝගය ලබා දෙන්නට සූදානම්. නමුත් හදිසි කොරවන කොරෝනා ඡන්දයකින් මේ රටේ එක මිනිසෙකුගේ හෝ ජීවිතයට හානියක් නොවේ කියලා මැතිවරණ කොමසාරිස්තුමාට සෞඛ්‍ය අංශවලට ඒ දොස්තර විශේෂඥයන්ට රජයේ වගකීම් නිලධාරීන්ට පමණක් නොව මේ රටේ පවත්නා රජයට ජනතාවට 100%ක් සහතික වීමට හැකිනම් ඒ දවසේදී අපි පාර්ලිමේන්තු මැතිවරණය කැඳවලා අලුත් පාර්ලිමේන්තුවක් තෝරගන්නට කටයුතු කරන්නට පුළුවන්.